අති පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි. අපි කිසිම තරුණ තරුණයෙකුට අතරමං වෙන්නට දෙන්නට පුළුවන් කමක් නැහැ. අපි සෑම උසස් පෙළ සමත්වන ශිෂ්‍ය ශිෂ්‍යාවකටම උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව සලසනවයි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. ඒ වගේම අනිකුත් තරුණයන් සඳහා තාක්ෂණික විද්‍යාල, කාර්මික විද්‍යාල හරහා අපි ඔවුන්ට නිපුණත්වයක් ලබා දෙන්නට ඕනේ. අපි දන්නවාද විවිධ ශාස්ත්‍ර තියෙනවා. ඕනෑ තරම් නිපුණත්වය තියෙනවා නම් හොඳ වේතනයක් ලබා ගන්නට පුළුවන්, රැකියා නිපදවන්නට පුළුවන්. තොරතුරු තාක්ෂණේ, පරිගණක තාක්ෂණේ ඉන්න කර්මාන්ත කරුවන්, ඒ සමාගම් අද ඩොලර් බිලියනක පමණ විදේශ විනිමයක් මේ රටට ගේනවා. නමුත් ඒ අය සමග කතා කරාම ඒ අය කියන්නේ මේ මුදල අපිට බිලියන 3 දක්වා, ඩොලර් බිලියන 3 දක්වා, නැත්නම් ඩොලර් බිලියන 5ක් දක්වා අපිට වැඩි කරන්නට පුළුවන්. හැබැයි ඒකට අවශ්‍ය නිපුණත්වය තියෙන ශ්‍රම බලකායක් අපිට අවශ්‍යයි. ඉතින් රජය කළ යුත්තේ මේ තරුණ තරුණියන් මෙන්න මේ ශ්‍රම බලකාය පුහුණු කිරීමයි. මේවා 4 අවුරුදු 5 අවශ්‍ය වෙන්නේ නැහැ. මට මාස 6 අවුරුද්ද කාලයක් ඇතුළත කලා අංශයෙන් ඉගෙනගත්ත ශිෂ්‍යයන් පවා අපිට පුහුණු කරන්නට පුළුවන් පහසුවෙන්ම. මේක තමයි අපි කරන්නට ඕන. මෙන්න මේ හරහා තමයි අපි ආර්ථිකය ගොඩ ගන්නට ඕන. ඒ වගේම තමයි විවිධ ශාස්ත්‍රයන් ගණනාවක් අද තිබෙනවා අපිට දියුණු කළා අපේ ආර්ථිකයේ ඉදිරියට ගෙනියන්නට පුළුවන්. සංචාරක ශාස්ත්‍රය ඊටාත්ම වැදගත්. බලන්න දෙනියාය කිට්ටුව තිබෙන සිංහ රාජහ සම්බන්ධ ප්‍රදේශයේ විශාල විදේශිකයන් පැමුණු තැනක්. මේවට රජය මැදිහත් වෙලා නිසි පහසුකම් සලසලා මේ ප්‍රදේශය තුල ව්‍යාපාර ඇති කරන්නට හැකියාවක් තිබෙනවා. හැබැයි මේ රජය තුල සලසුම් ක්‍රියාත්මක කරන්නට පුළුවන් කණ්ඩායමක් නැහැ. ඒකින්ද තමයි මේ අයට මේවා කරන්නට බැරි වෙලා තියෙන්නේ. නමුත් අපිට හොඳ සලසුම් තියෙනවා. මේ සලසුම් ක්‍රියාත්මක කරලා තියෙනවා අපි මේ ඉස්සෙල්ලා. අපිට තිබුණු දීපු අභියෝග අපි සියල්ලක්ම ජයගෙන තිබෙනවා. මෙවරත් අපිට තිබෙන අභියෝග සියල්ලක්ම ජය ගැනීමට පුළුවන් කියන එකත් අපි මේ අවස්ථාවේදී සඳහන් කරනවා. තමුන් නාන්සෙලා මා ගැන විශ්වාසය තියන්න, තමුන් නාන්සෙලාගේ යුතුකම ඉෂ්ට කරන්න, මගේ යුතුකම වන සුරක්ෂිත රටක් සහ සෞභාග්‍යමත් රටක් තමුන් නාන්සෙලාට ලබා දෙනවයි කියන එකත් මම මේ අවස්ථාවේදී පොරොන්දු වෙමින්. දෙනියාය ජනතාවට ජය වේවා, මව්බිමට ජය වේවා. ඔබට ඔබ සමට පෙරුවන් සරණයි. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රට.